සුබ සන්ධ්‍යාවක්. ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සුබ නැකතින් නව ජනපති ජන මෙහෙවර අරඹයි. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ආරක්ෂාවේ වගකීම කමල් ගුණරත්නට, මුදල් ලේකම්කම එස්.ආර්. ආටිගලට. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාද නැද්ද තීරණය පක්ෂ නායකයන් අතට. සජිත් පරද්දන්න රනිල් වැඩ කළා. එජාපේ නලින්ගෙන් චෝදනා. තීරණ ව්‍යාපාරේ අරමුදල් ප්‍රශ්නය තාම දැඩිව බලපෑවා. ඒ සජිත් පෙරසමතුමත් කිව්වා. චීනයෙන් නිදහස ඉල්ලූ හොංකොං සිසුන්ට දරුණු ප්‍රහාරයක් සියක් රෝහලේ. දේශීය ප්‍රවෘත්ති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙත්තුමා සිය ධුරයේ රාජකාරිය ආරම්භ කිරීමේ උත්සවය අභිමානවත් අයුරින් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. සම්ප්‍රදායානුකූලව උඩරට වෙස් නර්තන සහ මංගල ජයසක්බර වාදන මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත කැඳවාගෙන යාම සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අනතුරුව ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි විශේෂ පීඨිකාව වෙත ජනාධිපතිතුමා කැඳවාගෙන යාම සිදු කෙරුණා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර උත්තමාචාර වෙඩිමුරයක්ද පිරිනැමුණා. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළ කළා. පුරාණං නවන්නද්දි සම්භවං විරද්ද චිත්තායති කේ භවස්මින් දේකි. සියලු දිනකේ ආශිර්වාද මැද්දේ පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිද්දුරේ රාජකාරී ආරම්භ කළා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවිමානවත් අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කළ පීබී ජයසුන්දර මහතාට පත්වීම් ලිපිය ජනාධිපතිතුමා මෙහිදී ලබා දුන්නා. පීබී ජයසුන්දර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළා. මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියක වූ ඒ මහතා මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දෙමින් විශිෂ්ට මෙහෙයක් ඉටු කළා. ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙසයි. ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඒ මහතා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුද වනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ යුරෝපා සංගමයේ ඇතුළු විදෙස් නායකයින් සහ ආයතන රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කර තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ නව ජනාධිපතිතුමාට තම රජයේ පූර්ණ සහය ලබා දෙන බවයි. ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමාට ඕනෑම සහයෝගයක් ලබා දීමට පසුබට නොවන බවද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. යුරෝපා සංගමයේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කර තිබෙනවා. නව ජනාධිපතිතුමා සමග සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වන බවයි එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ජනාධිපතිතුමාගේ සුවිශේෂී ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි සඳහන් කර ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සඳහා පෙළ ගැසුණු ශ්‍රී ලංකා ජනතාවටත් තම ගෞරවය පුදු කරන බව පවසන ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවද එම සුබ පැතුම් පණිවුඩෙන් අවධාරණය කර තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව චීන රජයේ මෙන්ම ජනතාව හදපත්ලිම්ම සුබපතන බවයි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙන්ම ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම බෙහෙවින් ඉවහල් වන බවයි එම සුබපැතුම් පණිවුඩේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. එම සබඳතා පුරුල් කරමින් සමකාමී වාතාවරණයක් ගොඩනැගීමට සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසී ඇති බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩෙන් අවධාරණය කර ඇත්තේ. නේපාල අග්‍රාමාත්‍ය KP ශර්මා ඔලි මහතාද සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ දෙරට අතර ඓතිහාසික සබඳතා ශක්තිමත් කරගනිමින් සමීපව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම බෙහෙවින් උපකාරී වන බවයි. රටේ පාලනය පිළිබඳ පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති මොහොතක පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් ඇඳවා අවසන් තීරණය ගැනීමට නියමිත බව කතානායක කරෝ ජයසූරිය මහතා සඳහන් කරනවා. කතානායක මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනතාව නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකතුමා මෙන්ම පක්ෂ නායකින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී බොහෝ දෙනෙකුගේ මතය වූයේ ජනමතයට අනුව ක්‍රියා කළ යුතු බවයි. එම සාකච්ඡා පදනම් කරගනිමින් විකල්ප ක්‍රියාමාර්ග තුනක් පිළිබඳ අවධානය යොමු ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි ලබන වසරේ මාර්තු මස පළමු වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේදී මහමැතිවරණයකට යොමු වීම එහි පළමු වෙන්නයි. දෙවැන්න වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3/2 පිරිසක් සාකච්ඡාවෙන් බහුතර කැමැත්ත ලබා දී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහමැතිවරණයකට යොමු වීමයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කැමැත්තෙන් ඉවත් වී නව ජනාධිපතිතුමාට මහමැතිවරණයකට යනතුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ඉඩ සැලසීම එහි 3 විකල්ප ක්‍රියාමාර්ගයයි. මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සතිය තුළ පක්ෂනායක රැස්වීමක් ඇඳවා අවසන් තීරණයකට එළඹෙන බවයි කතානායක මාධ්‍යංශය නිවේදනය කරන්නේ. මෙම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා තම පක්ෂනායකින් සමග සාකච්ඡා කර කතානායකවරයා දැනුවත් කිරීමෙන් පසු අවසන් තීරණය ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීම කැඳවන බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී ඒ මහතා කරුණු රසක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. පෑය 24ක් නෑ, පෑයක්වත් ඉන්න ඕනේ නෑ මේ ආණ්ඩුවේ. වහම ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න හැටි බලන්න. හෙට සාකච්ඡාව කරන්න දෙයක් නෑ. හෙට සාකච්ඡාව කියන්නේ බොරුවක්. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ එතුමා හැමදාම කල් මරණ ප්‍රතිපත්තිය නිසා ඒ හෙට එනකම් බලන් ඉන්න බැරි නිසා තමයි මම මේ හද හෙළිදරව් කරන්නේ. එතුමා මේ කරන්නේ මහා පාවාදීමක්. මගේ කණ්ඩායමක් එක මට පාර්ලිමේන්තුවේ 40ක් හිටියත් ඇති කියලා විපක්ෂ නායකම කරගෙන යන්නේ. ඉතින් එහෙම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. මාස ගණනක් ඇදලා තමයි දුන්නේ. නාම යෝජන පරාජය වෙනකම් බලන් හිටපුවා තමයි දැන් ආයේ ගේම් ගහන්නේ. විපක්ෂ නායකකම් පක්ෂයේ තියෙන තනතුරු රැකගෙන තව අවුරුදු 5කින් 6කින් එයාලගේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරන්න එහෙම හිතන අය තමයි උතන සුළුතරයක් ඉන්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අරමුදල් රැස් කරාද කියන ප්‍රශ්නේ. රැස් කරා නම් ඒ අරමුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ ගැන අපිට සැකයක් තියෙනවා. මොකද අපිට මේ මැතිවරණ ව්‍යාපාරේ අරමුදල් ප්‍රශ්නය තාම දැඩිව බලපෑව ඊසයිත් ප්‍රදේශමත්තුමත් කිව්වා. රටේ ජනමතයට ගරු කරමින් ජනාධිපතිතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දිය යුතු බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඊට බාධා කිරීම සදාචාර විරෝධී බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ. දැන් පරාජය වෙලා තින්නේ සංජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහ එතුමා. එතුමාගේ හඳුරේ පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා. නවජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩකඩ සලසා දීම තමයි මේ අගමැතිතුමාගේ වගකීම වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ ජනවරම පිළි අරගෙන ජනාධිපති අපේක්ෂක සංජිත් ප්‍රේමදාස මහත්මයා සිය දුරෙන් සහ නියෝජ්‍ය නායකවරුන්ට ඉල්ලාසුනා නම් මම හිතන්නේ අගමැතිතුමා තවත් මෙහි රැඳී සිටින එකේ තේරුමක් අපි දකින්නේ නැහැ.
දැන් ජනතාව ඉල්ලීමක් කරන්න ඉතා ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා පාර්ලිමේන්තුට සුසු නායකයන්ව ඒ තමන්ගේ දිස්ත්‍රික්ක වලින් තෝරාගන්න. මේ පවතින ආණ්ඩුවට කළ යුතු එකම දේ වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උදව් කරන එක. විස්ථාප වැටුව බලාගන්න ඔය මහජන නියුතු ඇවිල්ලා තින්නේ. ඒගොල්ලන් ඊළඟ පාර එවන්නම් නරකයි. ව්‍යවස්ථාවක් අපේ රටේ තියෙනවා. ව්‍යවස්ථාවට අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම ව්‍යවස්ථාව කියන්නේ ජනමතේ. ජනමතේට ඉඩ දීලා මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙයි. මේට පිටුපානයි ඉන්නවා නම් ඒ පිළිබඳව තවත් කලකිරීමක් ඇති වෙයි. මේ ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක මේ රටේ ජනතාව පණිවිඩයක් දීලා තිනවා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඒ නිසා කොහොම හරි බලය අල්ලගෙන ඉන්නවා කියන මානසිකත්වයෙන් පෙළෙන්න එපා කියන එක අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ප්‍රශ්නය මේ රටේ ප්‍රශ්න බවට පත් කරගන්න ඕනේ. ජනමතයට ගරු කර රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සියලු දෙනාගේ සහාය ලබා දිය යුතු බව විද්වත් වෘත්තිකයින්ගේ සන්ධානය පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මා මේ රටේ ජනතාවට අවධාරණය කර සිටිනවා කරුණා කළා මේ ජනාධිපතිතුමාගෙන් දැන් සතිය දෙකක් ඇතුළත මැජික් බලාපොරොත්තු වෙන්න නම් එපා. තවදුරටත් මේ ජනමතයට ගරු කරන්නේ නැතුව මොවුන් බලහත්කාරයෙන් මේ බලය රැඳී සිටින්න උත්සාහ කරනවා නම් අපි වහාම ජනාධිපතිතුමාට කියනවා දවසක්වත් පරක්කු වෙන්න එපා. ත්‍රස්තවාදයට උදව් කරපු අනුබල දීපු මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, මහ බැංකු හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද තවදුරටත් මේ රටේ ජනතාව තීරණය කළා දිනවා මේ හොරු රැළයි මේ දේශද්‍රෝහි ආණ්ඩුවයි තවදුරටත් බලේ ඉන්න ඕනේ නැහැයි කියන පණිවිඩය මේ රටේ ජනතාව තමන්ගේ ජනමතය තුළින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපට යම් අස්වැසිල්ලක් ලැබිලා තිබෙනවා. අපේ රට, අපේ භාෂාව, අපේ ජාතිය, අපේ ආගම, අපේ දරුවන්ගේ අනාගතය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ සම්ප්‍රාප්තියත් සමග ආරක්ෂා වෙයි කියලා. ජනාධිපතිවරයාට තමන්ගේ දුර කාලය තුළදී පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් වියතුන් පිරිසක් තෝරාපත් කර ගැනීමට මහන්සි වෙනවා. රටේ සමාජයේ විවිධ තරාතිරම්වල උගතුන්, බුද්ධිමතුන්, වියතුන් මේ සියලු දෙනාගේ දැනුම ඒකරාශී කරගෙන තමයි ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරේ. මා ඉල්ලා සිටිනවා මේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා බොරු වචනවලට විතරක් සීමා වෙලා වැඩ කරන්න හැකියාවක් නැහැ. ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. ජරා ජීර්ණ වූ මේ 225 දිනකට ඇඟිල්ල දික් කරන එක නෙවෙයි. තෝරාපත් කරලා යවනකොට සුදුසුකම් තියෙන උගතුන්, බුද්ධිමතුන්, වියතුන් පාර්ලිමේන්තුවේ වගකීම සම්පූර්ණයෙන් මහ ජනතාව වන ඔබට බාරයි. බොරු මත පතුරුවමින් සුළු ජනකොටස්වල විකෘති කළ මනස ප්‍රකෘතිමත් කිරීමට දැන් ක්‍රියා කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ මේ බව කියා සිටියා. ප්‍රධාන සිංහල ධාරාවත් එක්ක එකතු වෙලා ඒ දේශප්‍රේමී හඬට කන් දීලා ඒ සුළු ජාතිකයන් යම් ප්‍රමාණයකට හරි ඒගොල්ලන්ගේ ඡන්දය භාවිත කළා මේ ජයග්‍රහණ උරදීම එක ඇතකින් අපි සතුටු විය යුතු කාරණයක්. ඊළඟට අපි ලෑස්ති වෙන්නට ඕනේ මේ මිත්‍යාවෙන් ඔලු පුරවපු ඒ සුළු ජන කණ්ඩායම්වල විශ්වාසය දිනා ගැනීම. දැන් අපට හරියට ගෙදර තාත්තාව වගේ නේද? පියෙක් නැතුව අනාථ වෙන දරුවෝ වගේ පහුගිය කාලේ ජාති අනාථ වුණේ. නිසා දුටු ගැමුණු පිළිරුව අබියස ඒ දැක්කපු එඩිය අපට විශාල ශක්තියක් වුණා, විශාල මානසික පිටුබලයක් වුණා ඉදිරියට වැඩ කරන්න. ඒකින්දා දැන් අපිට උවමනයි පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මහමැතිවරණය දක්වා අපේ වැඩපිළිවෙල යම් ආකාරයකට දියත් වෙයි. මහමැතිවරණයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම බොදුබල සේනාවත් විසුරුවන්නයි අපේ කල්පනාව. මෙවර ජනාධිපතිවරණයෙන් ජනතාව යහපත් පූර්වාදර්ශයක් ලබා දී ඇතැයි මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා. එමෙන්ම බුදුදහමට හා භික්ෂූන් වහන්සේට අගෞරව කිරීම හෙළා දැක ඇති බවද උන්වහන්සේ සඳහන් කරනවා. වර්තමානයේ පත් වෙලා සිටින ජනාධිපතිතුමාට රටේ ඒ පාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ සලසා දීමයි. නිසා වහාම ඒ අගමැති තනතුරෙන් සහ ඇමැති තනතුරෙන් වලින් ඉවත්ව වර්තමාන රජයේ පවත්වාගෙන යාමට අවශ්‍ය අවකාශය සලසා දීම සිදු කළ යුතුයි කියන කාරණේ අපි අවධාරණය කර සිටිනවා. යාගමැතිතුමා ඇතුළු ඒ රජයේ කෙරෙහි කලකිරීමක් ඇතිවීමට බලපෑවා. ඒ පාලන සමය තුළ භික්ෂුන් වහන්සේලා කෙරෙහි, බෞද්ධයන් කෙරෙහි විශේෂයෙන් ඇතිවිච්ච තාඩන පීඩන වගේම බෞද්ධ රටක් නොවේ කියලා අපේ රට මේ ඓතිහාසික උරුමයන් පිළිබඳව පහත් කිරීම සහ ඒ පිළිබඳව හෙළා දැකීම බලපෑවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතියමතා කළ ප්‍රකාශය මං හිතනවා මේ රටේ
ඓතිහාසික ප්‍රකාශයක් වෙනවට කිසි සැකයක් නැහැ. නිර්භීත රාජ්‍ය නායකයෙක් හැටියට එතුමා ජාති අමතා කළ ප්‍රකාශය තුළින් සිංහල බෞද්ධයන් හැටියට අපට මහත් අභිමානයක් ඇති වුණා. මේ රටේ ඇතැම් දේශපාලඥයන් මෙය සිංහල බෞද්ධ රටක් කියන්නට තරම්වත් පෞරුෂයක් නැති, මේ රට පිළිබඳ හැඟීමක් නැති පාලකයන් හිටපු රටකට මෙවැනි පෞරුෂයක් ඇති නායකයෙක් පහළ වීම ජාතියේ පිනක් හැටියට තමයි අපි දකින්නේ. දෙමළ ජනතාවගේ ගැටලුවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් යහපත් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව උතුරු පළාත් හිටපු අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. ඉදිරියේදී අපි ශ්‍රී ලාංකිකයේ හැටියට එකතු වෙලා අපට ඉදිරියට යන්න පුළුවන් කියලා මම කියනවා. එතුමත් එක්ක අපේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවල ගැන කතා කරන්න අපි සූදානම්. ඒවා කතා කරයි හොඳ විසඳීමක් සොයලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රටට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය නැති බව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වී ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. මේ රටේ ජාතික බලවේග මහා සංගරත්නය සමග එකතු වී ගෙන යන ලද ජාතික ව්‍යාපාරයේ මල් පව ගැන්වීමක් ලෙසයි අපි මේ දකින්නේ. මේ ජයග්‍රහණයට අපි මගේ හිතේ විශාල වශයෙන් සහභාගී වුණායි, දායක වුණායි කියලා අපි හිතනවා. අපි ජනතාවට කරපු ආමන්ත්‍රණයේ උඩ එය පිළිගෙන ජනතාව අවශ්‍ය දේ කටයුතු කිරීම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. පෞගේ කාලය තුළම තිබුණේ අරාජක තත්ත්වයක්. එතුමා කිව්වා එතුමා වහාම රජයක් පිහිටවනවා කියලා. ඒක ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. අපි ඒක 100% අනුමත කරනවා. තුරු නැගෙනහිර පමණයි සජිත් ප්‍රේමදාසට ලැබුණේ. ඒ මන්ද ද්‍රවිඩ සන්ධානයේ කොන්දේසි වලට එකතු වෙච්ච නිසා. කොන්දේසි වල ප්‍රධානම එක තමයි මේ ඒකීය රට ෆෙඩරල් කර යුතුය කියලා. ඉතින් ඒකීය රට ෆෙඩරල් කර යුතුය කියන ඒ කොන්දේසිය පිළිගත්ත සජිත් ප්‍රේමදාස ඒකෙන් පරාජය වුණා නම් ඒක නොපිළිගත්ත බහුතරයේ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා නම් ඒ තුලින්ම රට ෆෙඩරල් කරන සංකල්පය සම්පූර්ණයෙන්ම අහෝසි විය යුතුයි. ඊට පස්සේ කාටවත් සදාචාරම අයිතියක් නැහැ රටේ ෆෙඩරල් කම ගැන කතා කරනවා, රටේ එක්සත් කම ගැන කතා කරනවත්. මොකද රට ඒකීය රටක් විය යුතුය කියන එක තමයි ඒක ජනමත විචාරණයක් හැටියට තමයි අපි මේක සැලකන්නේ. ව්‍යවස්ථාවේ තියෙන ප්‍රකාර අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මීට පස්සේ මේ රට ෆෙඩරල් කරන එක ගැන බෙදෙන එක ගැන කතා කරන සියලු දෙනාට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනේ. ඒ මොකද ව්‍යවස්ථාවේ තියෙනවා රට බෙදෙන එක ගැන කතා නොකළ යුතුයි, නැත්නම් ඒක කිරීම සම්පූර්ණයෙන්ම වැරදක් කියලා. අවසන් වූ ජනාධිපතිවරණය සාමකාමී බව පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසනවා. ජනතාව සාමකාමීව හා යුක්තිගරුකව ඡන්දය ප්‍රකාශ කිරීම අගය කරන බවයි එම නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පර් බාණි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. ජනාධිපතිවරණ නිරීක්ෂණයේ අවසන් වාර්තාව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා වෙත බාර දීමට එම නිරීක්ෂණ කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජයට හා මැතිවරණ කොමිසමට එය බාර දීමට පීවර ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ. I would like to commend the people of Sri Lanka for the largely peaceful and orderly manner in which they cast their vote on 16th November 2019. I also wish to acknowledge the Election Commission for its efficient conduct of the polls across the country. Sri Lanka's long tradition of conducting elections was evident in this well-managed process. We urge the people of Sri Lanka and their leaders to improve on the inclusivity of future elections. We recommend that ahead of the next election, both private and public media are independently regulated through a legal framework. Overall, the voting and counting process was transparent, peaceful, and well organized. Through this election, the people of Sri Lanka have once again demonstrated their commitment to the Commonwealth's fundamental values of democracy. උතුරේ ජන ජීවිතයට තවත් අත්වැලක් සපයමින් එම ප්‍රදේශයේ තල් නිෂ්පාදනය ඉහළ නැංවීමට යුද හමුදාව දායකත්වය ලබා දෙනවා. මෙමගින් පවුල් 30,000කට පමණ තම ආර්ථිකය ඉහළ නංවා ගැනීමට අවස්ථාව සැලසී ඇති බවයි තල් කර්මාන්තයේ නිරත වූවන් පවසන්නේ.
යුද ගැටුම් අවසන් වීමෙන් පසු උතුරේ තල්කර්මාන්තයට සම්බන්ධ පවුල් නගා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංගුණා. එහිදී තල්ලාශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම හා ඒවා වෙළඳපළට නිකුත් කිරීම සිදු වූයේ රජයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මතයි. එහෙත් කෙටි කලක් තුල මෙම වැඩසටහන් අඩාල වීමෙන් තල්ලාශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නිරත වූවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටියා. මේ කෙරෙහි අවධානය යොමු කළ යුද හමුදාව පුනරින් ප්‍රදේශයේ තල් නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කරමින් මෙම ජනතාවට අතහිත ලබා දීමට කටයුතු කළා. ඒ යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්වීම මතයි. කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවී රවිප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් රණවිරුවන් ඊට කැප වී කටයුතු කළා. මෙවන විට තල්ලාශ්‍රිත නිෂ්පාදන කොළඹ ප්‍රදේශයට රැගෙනීම සිදුවන්නේ යුද හමුදාවේ මැදිහත් වීම මතයි. වෙළඳපළ නිර්මාණය කරදී නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් තමන්ට සැලකිය යුතු ආදායමක් ලැබෙමින් පවතින බව එම කර්මාන්තයේ නිරත වූවන් පවසනවා. දැන් අපි විවිධ භාණ්ඩ නිපදවනවා. විවාහ මංගල්‍යවලදී මහවිතේට ගන්න කේක් ඇසුරුම් පවා අඩුමිලට අලංකාර විදිහට නිපදවීම සිදු කරනවා. ඉස්සරහට මේවට හොඳ ඉල්ලුමක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. හමුදාව තමයි මේ හැම දෙයකටම අපිට මඟ පෙන්වන්නේ. අපි නිපදවන භාණ්ඩ හමුදාවෙන් කොළඹට ගෙනහිල්ලා අලෙවි කරන අයට ලබා දෙනවා. ඒක කරන්නේ සමාජ සේවාවක් විදිහට. මේ නිසා අපිට නියමිත වෙලාවට මුදල් ලැබෙනවා. දැන් අපි උත්සාහය කර්මාන්තය තවත් දියුණු කරගන්න. ඇත්තටම හමුදාවට කොහොම ස්තුති කරන්නද කියලා අපිට හිතා ගන්නවත් බෑ. අපේ ගමේ හැම පවුලක්ම වගේ මේ කර්මාන්තයට එක් වෙලා ඉන්නවා. ඒකෙන් අපිට හොඳ ආදායමක් ලැබෙනවා. අලුත් දේවල් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒකට හමුදාවෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. අද රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන් සබරකමු, බස්නාහිර සහ වර්මපලාත් තුලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ලේ සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ තරමක් අද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. හෙට දිනේදී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව සහ වර්මපලාත් තුල, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තනින් තන පසරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. එවැගේම උතුර සහ මැගිලන පළාත් තුල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවකුත් සබරගම පළාතේ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ත් 75ක් පමණ තරමක් තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. බස්නාහිර, සබරගම සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී ඇතැම් ස්ථානවල විහිදුම් සැත්තක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. එවැගේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තත්සලන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවට මතක් කර සිටිනවා. ඒ සමගින් නයිටින් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. www.itnnews.lk